नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। ए भाग्यवत्तो अरहतो अनंत प्रमाण काल्य पुरा तमनुत में संसारें इंदिला सियलुम सत्यं में संसारें मुदवनवा किन अधिष्ठानें पिरुं पुरा बुद्ध भवत पैमिने सियलुम सत्यंत महाशांतियक उदाकर दुन्न अदतत ए उतुम श्री सद्धर्मे तुलिं मनुष चित संतान सनस्वन लद धर्मकाय एति मांगे बुद्ध पियानन महंसेत नमस्कार करमि। नमस्कार वेवा अति उत्तमनीय पांसीय पनस जातक पुत्वहंसेगे हत्ते हाय वेने असंख्य जातक देशनाव असंख्यो हि गामं हि अरण्ये नत्थि मे भयं उजुमंगं समारुल्हो मित्ताय करुणाय चाति। गमहिद सकनत्ते विमि अरण्ये हिमट व्याक्नत मैत्रियंद करुणाविंद ऋजु ओ ब्रह्मलोक दिव्य लोक गामी मार्गेट नंगिमि। तमंगे आत्मे मुक्तिय पिनिसत एवागेम सियलुम सत्यांगे आत्मे मुक्तिय पिनिसत सियलुम सबै यहापत पिनिसत किसिदु अडुवकिन तोर परिपूर्ण दर्शनयक वेनाम उत्तम ऊ उपदेशयक वेनाम ए सियलुम दे अतिलत्वन्ने ये उत्तम श्री सद्धर्मेमाय बुद्धरजानन वहांसे देशना कल धामेमाय ए आकारे किसिम अडुवक नते परम उत्तम मे श्री सद्धर्मय යමෙකුට ශ්‍රවණය කරන්නට ලැබෙනවා නම් ඔහුට පුළුවන් වෙනවා තමන්ටත් අනුන්ටත් සැබෑවටම පිහිට වෙන්න. ඒ ආකාරයෙන් තමන්ටත් අනුන්ටත් සියලු ලෝක සත්‍යයටත් පිහිට පිණිස පවතින මේ ශ්‍රී සද්ධර්මය යමෙකුට ශ්‍රවණය කරන්නට ලැබෙනවා නම් ඔවුන් සැබවින්ම වාසනාවන්තයි, භාග්‍ය සම්පන්නයි. එසේ වූ වාසනාවන්ත ස්වභාවයකින් भाग्य संपन्न भावे की युक्तु वासनावंत पिंगवत्नि अपि दन सूदानं वन्ने अति उत्तमनीय पांसीय पनस जातक पुत्वांसेगे हत्ते हायवेनि असंख्य जातक देशनाव श्रवणे करन्नट सुपुरुदु परिधि मिहि वचनार्थे मसा बैडुवत् असंख्यो मिहि गामं मे कियलन मे गाथाव आरंभ वेन्ने एदि मे संख्य මෙන්න මේ වචනය තුලින් අපි දැනගන්න ඕනේ සැක කිරීම කියන එක. සැක කරනවට තමයි සංඛ්‍ය කියන්නේ. ඉතින් මේ තාපසතුමා ප්‍රකාශ කරනවා අසංඛ්‍යෝ මි ගාමහමි. මට ගමේ ඉද්දි කිසිම සැකයක් නැහැ. බයක් නැහැ. ඒ වගේම තමයි අරඤ්ඤේ. කැලේ ඉද්දි මට කිසිම සැකක් බියක් නැහැ. මොකද උජු මග්ගං සමාරූල්ලා මෙත්තාය කරුණාය චාති. මම මේ ඍජු මාර්ගයට තමයි පිවිසලා ඉන්නේ. මොන ඍජු මාර්ගයේද? මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන මේ සතර බ්‍රහ්ම වේරණ වඩා ධ්‍යාන, අභිඥා උපදවන මේ උතුම් වූ බ්‍රහ්ම ලෝකගාමී මාර්ගයටයි මම මේ පිවිසලා ඉන්නේ. දිව්‍ය ලෝකගාමී මාර්ගයට, සුගතිගාමී මාර්ගයටයි මම පිවිසලා ඉන්නේ. ඒ වගේම මගෙන් පැහැර ගන්න දෙයක්වත් කිසි කෙනෙක්ට නැහැ. ඉතින් මං කාටද බය වෙන්නේ? මෙන්න මේ අර්ථය තමයි මේ තුල ගැඹෙලා තියෙන්නේ. පින්වතුනි, මේ තාපසතුමෙක් විසින් මේ කරන ප්‍රකාශය කවුද දේශනා කරේ මොකටද කියලා අපි හොයලා බලනකොට ශාන්තනායක අමාමෑණි බුදු පියාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉන්න සමයෙහි එක් උපාසක මහත්මෙක් අරබයා තමයි මේ ජාතක දේශනාව සිද්ධ කළේ. පින්වතුනි, මේ උපාසක මහත්මයා සෝවාන් පරලාභී ආර්ය ශ්‍රාවක උත්තමේ. මේ උපාසක මහත්මයා පින්වතුනි දවසක් ගමනක් යන්නට මේ ගැලක් සමග එකතු වෙලා ඒ මාර්ගයේ ගමන් කරනකොට ඉතින් දීර්ඝ ගමනක් ගැලේ පිරිස දැන් මේ රාත්‍රියේ විවේක ගන්නවා. නමුත් උපාසක මහත්මයා පින්වතුනි රාත්‍රිය පුරාම, ඒ වගේම මැදියම් රැයේ
උදෑසන මේ කාල තුනේම සක්මණෙන් කල්ගත කරනවා මේ ගැල මේ කැලෑවක් ආසන්නයේ මේ විදිහට ගැල් නවත්තලා විවේක ගන්න අතරේ 500ක් විතර හොරු බලාගෙන හිටියා මේ ගැල කොල්ල ගන්න නමුත් මේ උපාසක මහත්මයාගේ මේ සක්මන් භාවනාව නිසා මේ හොරුන්ට බැරි වුණා මේ ගැල කොල්ල ගන්නට මොකද මේ උපාසක මහත්මයා දැක්කොත් ගැලේ පිරිස අවදි කරන්න පුළුවන් කියලා මේ උපාසක මහත්මයා නිදා ගන්නකල් මේ හොරු බලාගෙන හිටියා නමුත් මේ උපාසක මහත්මයා නිින්දට ගියේ නැහැ ඉතින් ඒ නිසා මේ ගැල ආරක්ෂා වුණා උදෑසන අවදි වෙච්ච පිරිස මේ හොරුන් දාලා ගියපු ගල් පොළු ආදී දැකලා මේ උපාසක මහත්මයා විසින් අපිව ගලවා ගත්තා කියන එක තේරුම් ගන්නවා තිංගුතුන් මේ සිද්ධිය බුදු පියාණන් වහන්සේට සැල කරන්න ඕනේ කියලා මේ උපාසක මහත්මයා කල්පනා කරලා ඒ ගමන අවසන් කරලා බුදු පියාණන් වහන්සේ බැහැදකපු වෙලාවේ බුදු පියාණන් වහන්සේගෙන් මේ සිද්ධිය ප්‍රකාශ කරන්න කලින් මේ විදිහේ ප්‍රශ්නයක් අහනවා ස්වාමීනි යම් කිසි කෙනෙක් තමන් ආරක්ෂා කරනවා නම් ඒ කෙනා අනිත් අයවත් ආරක්ෂා කරනවද බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා උපාසකේ හැම තමයි යම් කිසි කෙනෙක් තමන් ආරක්ෂා කරනවා නම් එයා තමන් විතරක් නෙවෙයි අනිත් අයත් ආරක්ෂා කරනවා ඉතින් මේ උපාසක මහත්මයා බොහොම සතුටටපත් වෙලා ස්වාමීනි ඒක එහෙමම තමයි බුදු පියාණන් වහන්සේගේ වචන සත්‍යයක්මයි මොකද මට මෙන්න මෙහෙම සිද්ධියක් වුණා කියලා ප්‍රකාශ කරපු වෙලාවේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන උපාසකය ඉස්සරත් නොනැත්ත ওই විදිහට තමන් ආරක්ෂා කරන්න ගිහිල්ලා අනිත් අයවත් ආරක්ෂා කරා ඉතින් බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ යම් කෙනෙක් තමන් ආරක්ෂා කරනවා නම් එයා අනිත් අය ආරක්ෂා කරනවා යම් කිසි කෙනෙක් අනිත් අය ආරක්ෂා කරනවා නම් ඔහු තමනුත් ආරක්ෂා කර ගන්නවා ඉතින් එහෙම ප්‍රකාශ කරමින් මේ බුදු පියාණන් වහන්සේ මේ උපාසක මහත්මයාගේ ආරාධනාව පරිදි මේ අතීත කතාවකුත් දේශනා කරනවා පින්වතුනි වර්තමාන කතාව හා බොහොම සමානයි ඉතින් පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත කියන රජ පරම්පරාවේ රජ කෙනෙක් රාජ්‍ය කරන සමයේ අපේ බෝධිසත්වයන් වහන්සේ මේ උසස් බ්‍රාහ්මණ කුලයේ පැවිදි වෙලා සුදුසු වයසට ආවට පස්සේ කියන්නේ මේ පරිණත වුණාට පස්සේ යමක්කම තේරුම් ගන්න පුළුවන් කාලේ මේ තරුණ කාලේ කල්පනා කරන මේ කාමයන්ගේ තියෙන ආදීනව. ඉතින් කාමයන් ගැන කලකිරিলা හිමාලයට ගිහිල්ලා මේ ඍෂි ප්‍රවෘජාවෙන් පැවිදි බවට පත් වෙලා හිමාලයේ වාසය කරනවා. ඉතින් ඒ තාපසවරු අවුරුද්ද පුරාම පලාපල ආහාරයට ගන්න නිසා අවුරුද්ද යම් කාලයක මේ මිනිස්සු අතරට එනවා මේ ලුණු ඇඹුල් හොයාගෙන. ඔහුම ආපු මේ බෝධිසත්ව තාපසයන් වහන්සේ මේ ජනපද කරා ගමන් කරන ගමනේදී එක්තරා ගැල් පිරිසක් සමග ඒ කියන්නේ මේ ගැලක් පදවගෙන යන පිරිසක් සමග එකතු වෙලා ගමන් කරනවා. ඉතින් ওই ගැලේ පිරිසත් මේ දීර්ඝ ගමන් මාර්ගයක් රාත්‍රියේ ඒ ගැල් නවත්තලා කැලෑවක් අසල ඒ විවේක ගන්න අතරේ ඒ කැලෑවෙන් හොරු මේ ගැල කොල්ල ගන්නට බලාගෙන ඉන්නවා. ඉතින් අර තාපසතුමා නිදා ගන්න නැතුව තුන් යම රාත්‍රිය පුරාම සක්මන් භාවනාවේ දෙනවා. ඒ නිසා මේ සරුණ්ඩ ගැල කොල්ල ගන්න බැරි වෙනවා. ඒක නිසා මේ අරගෙන ආපු මේ ගල් පොළු ආදී ඒ තැන්වල දමලා තාපසතුමා නිසා දඹල බේරුණා. ඉතින් මේ තාපසතුමාට හොඳට සලකපල්ලා කියලා යනවා. උදෑසන අවදි වෙච්ච මේ ගැලේ පිරිස ඒ සරු දාලා ගියපු ගල් පොළු ආදී දැකලා මේ තාපසතුමාට බොහොම ප්‍රශංසා කරනවා. ඔබතුමා නිසා තමයි අපගේ ජීවිත ගැලවුනේ. අහනවා ඉතින් ඔබතුමා දැක්කේ නැද්ද මේ සරුන්න? ඒ වෙලාවේ මේ තාපසතුමා ප්‍රකාශ කරනවා මම දැක්කා. ඉතින් ඒ වෙලාවේ ඔබතුමාට බයක් එහෙම ඇති වුණ නැද්ද? ඒ වෙලාවේ මේ තාපසතුමා ප්‍රකාශ කරනවා මං කුමකට බය වෙන්නේද? මගෙන් බැහැර ගන්න දෙයක් නැහැ. මට කැලේ හිටියත් බය නැහැ. ඒ වගේම ගමේ හිටියත් බයක් නැහැ. කිසිම සැකයක් නැහැ. මොකද මන් තුළ ඒ බැහැර ගන්න දෙයකුත් එයාට නැහැ. ඒ වගේම තමයි මම මේ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන මේ සතර බ්‍රහ්ම විහරණ වඩලා මේ බ්‍රහ්ම ලෝකගාමී මාර්ගයට පිවිසෙච්ච කෙනෙක්. ඉතින් ඒ සොරුගෙන මගේ හිතේ වෛරයක් නැහැ. මෙත් සිතක්මයි පවතින්නේ. ඒ නිසාත් මම බය නැහැ. මෙන්න මේ විදිහට ප්‍රකාශයක් කරනවා. ඒ ප්‍රකාශය තමයි මේ ජාතක දේශනාව ඒ ආරම්භ කරද්දී අපි මේ මාතෘකා ගාථාව වශයෙන් සඳහන් කරේ. පින්වතුනි
ලෞතරා බුදු පියාණන් වහන්සේ මේ අතීත කතාව මේ විදිහට දේශනා කරලා අවසන් කරනවා පූර්වාපර සංදිත් ගල්පනවා පින්තුනි එදා ඒ ගැලෙහි පිරිස තමයි මෙදා බුදු පිරිස එසම මේ තාපස් වේලා මේ ගැල් පිරිසට අවවාද කරේ දැන් මේ බුදු බවට පත් සිටන මම්ම වේදයි කියලා තමයි බුදු පියාණන් වහන්සේ මෙහි පූර්වාපර සංදි ගල්පා වදාරන්නේ ඉතින් ඒක නිසා මේ විදිහට මේ අවසන් කරපු ජාතක දේශනාව අපගේ ජීවිත තුළින් අවසන් කරන්නට හොඳ නැහැ. ඒ කියන්නේ මේ ජාතක දේශනාව තුළින් ගන්නට ඕන සාරය අරගෙන අපේ ජීවිත තුළින් ඒ සාරය ක්‍රියාත්මක නොකර අවසන් කරන්නට හොඳ නැහැ. ඉතින් තම තමන්ගේ නුවණින් ඒවා කල්පනා කරලා තේරුම් අරගන්නට ඕනේ. ධර්මදර විනයදර උතුමන් වහන්සේලා ඇසුරු කරමින් මේ කරුණ පිළිබඳ තවත් විමසලා කරුණ දැනගන්නට ඕනේ. එහෙම දැනගෙන අපගේ ජීවිත සාර්ථක කරගන්න මේ ජාතක දේශනාව තව තවත් උපකාර කරගන්නට ඕනේ.